හරි උදේ හැමෝටම ආයුබෝවන් හරි අද දවසේ පොඩ්ඩක් දරුවන්ගේ අඩුවක් තියෙනවා මොකද ලංකාව පුරාවටම කාලගුණ තත්ත්වය මේ දවස් ටිකෙන් පොඩ්ඩක් අයහපත් බවක් තියෙන්නේ ඉතින් ඒ නිසා කීප දෙනෙක් මැසේජ් දාලා තිබුණා ක්ලාස් එක මොකද පුතේ අපිට ක්ලාස් එක නොකර ඉන්න බෑ මොකද අපිට දැන් එක දවසකුත් කරගන්න බැරි වුණා පොයි දවසක් ආවා නේද ඒ වගේ මගහැරෙන දින කීපයක් ඒ නිසා මේ අපි අද දවසේ ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ මට කියන්න රවින්දි අපි අවසානයේ මොනවද පුතේ කතා කරේ සර් ගුරුත්වාකර්ෂණ බලය ත්වරණය ගුරුත්වජ ත්වරණය ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන ගුරුත්වජ ත්වරණය ඒක ඉවර කළා පුතේ ඔව් සර් සම්පූර්ණයෙන් මේ පාඩම ඉවර කළා නේද මම ඔයාලට PDF එකක් දැම්මා ඒක ගත්තද නෑ සර් සර් පේපර් එකද ආ PDF එකක් දැම්මා පුතේ පාඩමකට අදාළව ඒක ඔයාලට ලැබුණාද නෑ සර් ලැබුණේ නෑ සර් ගෲප් එක නම් බුද්දා තිබුණේ හරි මෙහෙමයි 10 පන්ති ගෲප් කීපයක් තියෙන නිසා මුත්තේ නම් මේ මේකට වැටෙන්නේ නැතුව ඇති මම අද ක්ලාස් එක ඉවරුනේ ගමන්ම අදාළ PDF එක දාන්න කටයුතු කරනවා අදාළ PDF එක දාන්න කටයුතු කරනවා හරි පුතේ මේ අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා කාර්ය ශක්තිය හා ජවය තුන්වෙනි වාරයේ පාඩමක් කාර්ය ශක්තිය හා ජවය कार्य शक्ति हा जवय शक्तिय हा जवय अपते मातृका को लिया करने कार्य शक्ति हा जवय को अनिता वीडियो ऑन करके न बुलाऊंगा यह मोमेंट මොකද හැංගිලා ඉන්නේ හැමදාම හරි මේ පාඩමේදී පුතේ මම අද දවසේ ඔයාලට ඉතාම කෙටියෙන් මේ පාඩමේදී විභාග ඉලක්ක කරන ප්‍රධාන වශයෙන් තියෙන සමීකරණ 12ක් මම ඔයාලට කියලා දෙනවා මේ පාඩමේ යටතේ ගණනය කිරීම සඳහා අවශ්‍ය වෙන මේක ඉතා පොඩි පාඩමක් වුණා පුතේ විභාගයේ සඳහා ඉලක්ක කරන සමීකරණ 13ක් අන්තර්ගත වෙන පාඩමක් මේක ශක්තිය මේ කාර්ය ශක්තිය ජවය මේක ඔයාලට පේනවා මේ පාඩමේ ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා මෙන්න බලන්න කාර්ය ශක්තිය ජවය අවස්ථා තුනක් පාඩමේ එකම පාඩමැත්තේ කෙටි පාඩම් තුනක් ඒ වගේම තමයි මේක තුලින් පුතේ මේ භෞතික විද්‍යාව පාඩමක් මේක තුන්වෙනි වාරයේ පාඩමක් මේකද මේ කෙටි පාඩමක් වුණාට තියෙන සමීකරණ ප්‍රමාණය ගණනය කිරීම සඳහා අපට යොදා ගන්න පුළුවන් සමීකරණ ප්‍රමාණය පුතේ වැඩි නිසා මේක තුලින් අපට මොකද වෙන්නේ හැම අවුරුද්දකම මේ සාමාන්‍ය පෙළ විභාගෙදත් මේ පාඩමෙන් ප්‍රශ්න ටිකක් සකස් වෙනවා අපි බලමු පුතේ කාර්ය කියන්නේ අපි පොඩ්ඩක් හඳුනගමු ඉස්සෙල්ලා මේ සංකල්ප ටික එකින් එක කාර්ය කිව්වහම අපි දන්නවා ඔයාලා ඉදිනදා සිදු කරන විවිධ කාර්යයන් තියෙනවා නේද දවසක් තුළ සිදු කරන විවිධ කාර්යයන් තියෙනවා කියන්නකෝ බලන්න ඉදිනදා සිදු කරන කාර්යයන් මොනවද කියලා को कार्यन किया ना कोई दिन दा शुरू करने वा दाने ने बहुत करने मोनोहर धन्यवाद ने दत्मा धन्यवाद ने
ඕලමයි කාර්යය නිදිනදා කරන්නේම මොනවද එදිනදා සිදු කරන කාර්යයන් අධ්‍යාපන වැඩ කිරීම අධ්‍යාපන වැඩවලදී මොකද කරන්නේ ලියනවා නේද ලියන එක කාර්යයක් සමහර අය පාඩ කරනවා ඒකත් කාර්යයක් පුතේ ඒ වගේම අපි එදිනදා විවිධ කාර්යයන් ගත්තාම ඇවිදින එක බීල් බරුවක් තල්ලු කරගෙන යනවා වෙන්න පුළුවන් කිසියම් ස්කන්ධයක් ඔසවගෙන යනවා වෙන්න පුළුවන් දත් මදින එක නේද අපි මේවා කාර්යයන් විවිධ කාර්යයන් එහෙමනම් ඒ වගේම තමයි අපි පඩි පෙලක් උඩ නගිනවා වෙන්න පුළුවන් කන්දක් උඩ නගිනවා වෙන්න පුළුවන් අපි මේ ටීවී බලන එකත් හොඳ කාර්යයක් නේද ටීවී බලන එකත් හොඳ කාර්යයක් හැබැයි මෙහෙමයි විද්‍යාවේදී අපෝය කාර්ය අතරින් ඇත්තටම කාර්යයක් වෙන්නේ මොනවද කියලා අපි පුතේ විද්‍යාත්මකව ගණනය කිරීමක් එක්ක බලනවා මේවා කාර්යයක්ද නැත්නම් මේක කාර්යයක් නොවේද කියලා මේක කාර්යයක්ද එහෙම නැත්නම් කාර්යයක් නොවේද කියලා අපි සලකා බැලීමක් කරනවා එහෙනම් කාර්යයක් කියන එක නිර්වචනය කරන්න පුතේ මතක තියාගන්න කාර්යයක් කියන එක නිර්වචනය කරන්න අපිට පුළුවන් මෙහෙම මෙන්න බලන්න වස්තුවක් තියෙනවා उपयोगी लक्ष्य බලයේ උපයෝගී ලක්ෂ්‍ය කියලා කියනවා වස්තුවක් මත බලය යොදන ලක්ෂ්‍යය තමයි බලයේ උපයෝගී ලක්ෂ්‍යය කියලා අපි කියන්නේ එහෙනම් මේ වස්තුව මත අපි පොතේ සාමාන්‍යයෙන් බලය කිව්වහම හැමෝම දන්නවා බලය ගණනය කිරීමක් කරන්නේ බලය ගණනය කිරීමක් කරන්නේ නිව්ටන් කියන එකකේ බලය ගණනය කිරීමක් කරන්නේ නිව්ටන් කියන එකකේ प्रश्न ඔතේ ඒ විදිහට ගියොත් තමයි අපට හරියට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් බලය කියන්නේ බලයේ ගණනය කිරීමක් කරන්නේ නිව්ටන් වලින්. එහෙනම් අපි බලමු මේ වස්තුව මත නිව්ටන් 100ක බලයක්. මේ වස්තුව මත නිව්ටන් 100ක බලයක් ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් 100ක බලයක් මේ වස්තුව මත ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඔතේ न्यूटन सी एक बाले या में वस्तु मते अभी तब वो मिन्न में पुत्गले या तमा में बाले क्रियात करने में न्यूटन सी ये बाले निशा में वस्तु है इधर भी ये तो चलने में माफ़ कर इतने इंदाम जानते पटांगर इन्हा में किंता देंगे या लगेंगे वो बाले उपयोगी लक्ष्य को किया ला तीपुने तो मैं दें में යොදපු බලය නිසා මේ වස්තුවේ චලනයක් සිද්ධ වෙලා තියෙනවා චලිතයක් සිදු වෙනවා ස්ථානීය වෙනස් වෙලා තියෙනවා වස්තුවේ එහෙමනම් මේ බලය නිසා මේ වස්තුව ගමන් කළපු දුර මීටර 1යි කියලා අපි හිතමු ගමන් කළ දුර මීටර 1යි කියලා අපි හිතමු එහෙනම් පුතේ මතක තියාගන්න මේ වෙලාවේ අපිට පුළුවන් සිදු වෙලා තියෙන කාර්යයක් මොකද්ද වස්තුව තිබුණ තැන ඉඳන් ඉස්සරහට මේ ආමිසින් තල්ලු කළා කියන වස්තුව තිබුණු තැන ඉඳන් මෙන්න මෙතෙන්ට තල්ලු කරලා තියෙනවා එහෙනම් කාර්යයක් වෙලා පැහැදිලිව කාර්යයක් වෙනවා එහෙනම් පුතේ කාර්ය ගණනය කරන්න අපි සමීකරණයක් ගොඩනගා ගන්නවා මෙන්න බලන්න කාර්ය ගණනය කරන්න සමීකරණයක් මේ වෙලාවේ අපි බලමු කාර්ය කොච්චරයිද කියලා කාර්ය ගණනය කරන්න බලය යොදලා තියෙන බලය පුතේ මෙන්න යොදලා තියෙන බලය වැඩි කරන්න බලයේ උපයෝගී ලක්ෂය චලනීය ඌ දුරෙන්
බලයේ උපයෝගී ලක්ෂයේ චලනයේ උදුරින් වැඩි කළොත් මේ පුද්ගලයා විසින් කරන ලද කාර්ය ප්‍රමාණයන කරන ලද කාර්ය ප්‍රමාණයන එහෙනම් පුතේ මතක තියාගන්න බලය නිව්ටන් 100යි මේ බලය නිසා මේ වස්තුව චලනය වුණා දුර මීටර් 1ක් 100 වැඩි කිරීම එක 100යි න්‍යූටන් මීටර් ගෙන් වැඩි වෙනකොට න්‍යූටන් මීටර් සම්මත ඒකකයේ විදිහට අපි දානවා පුතේ ජූල් කියලා ඒකකයක් සම්මත ඒකකයේ විදිහට අපි දානවා ජූල් කියලා ඒකකයක් එහෙනම් සියලු දෙනා ඉතාලම උනන්දුවෙන් ඕනෑකමින් අහගන්න ආයේ අමතක නොවෙන්න මේ පාඩමේ තියෙන සමීකරණ 13ක් මම අද දවසේ ඔයාලට කියආ දෙනවා හරි සමීකරණ 13 මේවා ගණනය කිරීමක් ආවහම සමීකරණේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ළමයි ගණන් ටික අතහැරලා දාලා යනවා අතහැරියොත් a එකෙන් b එකට වැටෙනවා කියලා මතක තියාගන්න a එකෙන් b එකට b එකෙන් c එකට c එකෙන් s එකට ඊට පස්සේ ඩවුන් වෙනවා ඒ නිසා හරියට මේවා ඉගෙන ගන්න ඉතාම සරලයි දැන් කාර්ය කිව්වහම අපි දන්නවා පුතේ වස්තුවක් මත යොදන බලයක් නිසා වස්තුවේ පිහිටීම වෙනස් වෙනවා නම් කාර්යයක් වස්තුවේ පිහිටීම වෙනස් වෙනවා නම් කාර්යයක්. එහෙම නැත්නම් පුතේ අපිට පුළුවන් මෙහෙම වස්තුවක් මත අපිටම ලොකු බෝලයක් තියෙනවා බෝලි බෝලයක් හරි net බෝලයක් හරි rubber බෝලයක් හරි ලොකු බෝලයක් තියෙනවා. මේ බෝලේ නිසා බෝලේට අපි බලයක් පුතේ මේ හරි හරි පුතේ බෝලයක් මත අපි බලයක් දුද බෝලයක් මත බලයක් යෙදුවොත් බෝලේ හැඩේ වෙනස් වෙනවා බෝලේ බෙන්න ගන්නවා එහෙනම් වස්තුවක අපි යොදන බලයක් නිසා හැඩේ වෙනස් වීමක් සිද්ධ වුණත් ඒකත් කාර්යයක් කියලා ගන්න ඒකත් කාර්යයක් කියලා ගන්න ඔන්න හිටිගමන් ඇවිල්ලා අම්මා ඔයාගේ කන මත බලය යොදනවා නේද හිටිගමන් යොදනවාද ඈ ඈ විශ්මි අම්මා කන මත බලය යොදලා තියෙනවද ඔව් නේ ආ මගේ අපි අර මට මතක් වෙනවා අපි අර පන්ති කරපු කාලේ මේ පන්තියට ගිහිල්ලා ළමයි ඉතින් මේ හෝල් එකේ ඉන්නකොට ළමයි අපි අහන ප්‍රශ්න වලට ආන්සර් නොදුන්නාම මම නම් පන්තියේ මේ හතර වටේම ඇවිදිනවා ස්ටේජ් එක උඩ විතරක් නෙවෙයි පහළට බහලා ඇවිදිනවා ඇවිදිනකොට බාගෙට ගණන් එම හදලා තියෙන කොල්ලන්ගේම මම කන මේ පැත්තට අඹරනවා මට හොඳට මතක් වෙනවා ඉතින් මං එනකොටත් කට්ටිය යෝසුලුව කාගෙන් හරි බලලා හරි ඉස්තරේ දාගන්න එහෙම පුරුදු වෙලා හිටියා ඉතින් මගේ පන්තියේ වැඩ නොකරනම කොල්ල සිට් එකක් හිටියා ඉතින් උන්ගේ කන හැමතිස්සෙම මේ පැත්තට වක්‍ර වෙලා තියෙනවා අඹරලා නේද ආ දැන් ඔය මට බලා ගන්න පුළුවන් ගෙවල් වලදී අම්මා කන මත බලයේ තුන් කන කියන වස්තුවේ හැඩය වෙනස් වෙනව නේද ආ ඔව් කන කියන වස්තුවේ හැඩය වෙනස් වෙනවා එහෙනම් අම්මා කණෙන් අල්ලගෙන ඉන්න වෙලාවට එතන කාර්යයක් වෙනවා එහෙනම් අම්මට කණෙන් අල්ලන්න ඉඩ තියන්න එපා වැඩ කරන්න හරිනේ ආ එහෙමනම් අපි බලමු පුතේ ඔන්න දැන් කාර්ය කිව්වහම විද්‍යාත්මක නිර්වචනයේට වස්තුවක් මත බලය යොදලා වස්තුවේ පිහිටීම වෙනස් කරනවා. එහෙම නැත්නම් වස්තුවක් මත බලය යොදලා වස්තුවේ හැඩය වෙනස් කරනවා අපි කියනවා කාර්යයක් වෙනවා කියලා. අපි කාට හරි ගහනවා කාර්යයක් වෙනවද? ඔව්. ගහපුවාම ඒ ගුටි කන මෑන් ඉස්සරහට විසි වෙන්න පුළුවන්. අපි යොදන බලය නිසා. නේද? ඉස්කෝලේ යන කාලේ අපි ඕන තරම් අපේ යාළුවෝ තල්ලු කරලා ඇති නේද? ඈ? තල්ලු කරලා ඇති ඉස්කෝලේ අන්තිමට ගිය අටවසර දිනවල අතේ කියන්නේ පොඩි කොල්ලෝ කෙල්ල නේද දැන් ටිකන් ගෙවල් වල ඉඳලා ලොකු වුණාට ඒ කාලේ පොඩි උ දැන් තමයි ලොකුයි දැන් ඉස්කෝලේ යනකොට ටීචර්ලාට හිතා ගන්න ඔය කො මෙයා මුන් මෙච්චර ලොකු වුණා මුන් මෙච්චර නාකි වුණා ඒ වගේම ඔයාලා පුදුම වෙයි ඉස්කෝලේ යනකොට අනේ ප්‍රින්සිපල් සර්ගේ ඔළුව කෙස් ටික සුදු වෙලා රැවුල සුදු වෙලා වයසට ගිහිල්ලා පුතේ ඔක්කොම ගෙවල් වල ඉඳලා නේද අර තරුණ පහල ඉඳපු ටීචර්ලා මොකද වෙන්නේ ආ නාකි වෙලා සමහර අය හැරමිටි අරන් ඒ ඉස්කෝලේට නේද ආ එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ අට වෙනදට බලා ගන්න පුළුවන් පුතේ එහෙමනම් මතක තියාගන්න කාර්ය කියපුවාම
අවස්ථා දෙකයි ඒ දෙක මතක තියාගන්න වස්තුව මත බලයේ දීම නිසා වස්තුවේ පීඨීම වෙනස් වෙනවා ඒ වගේම වස්තුවක් මත බලයේ දීම නිසා වස්තුවේ වස්තුවේ ගුහන් කවුරුත් දිනා වෙන්න එපා හැඩේ වෙනස් වෙනවා හරිනේ හා එහෙමනම් අපි ලියමු කාර්යයටදී කාර්යය ඔනේ කාරණා දෙක ලියාගම් මෙච්චරයි ලියන්නේ වස්තුවක් මත යොදන බලයක් යටතේ 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 එම වස්තුවේ පිහිටීම එම වස්තුවේ පිහිටීම කාට ලියාගන්න බලන තතු උස්සන්න වස්තුවක් මත යොදන බලයක් යටතේ එම වස්තුවේ පිහිටීම වෙනස් වූයේ නම් පිහිටීම වෙනස් වූයේ නම් हो पीटी में विनसुई नम हो इम वस्तुए इम वस्तुए हैडी विनसी मक्सिदुए नम हैडे विनसी मक्सिदुए नम හැඩයේ වෙනස් වීමක් සිදු වේ නම් කාර්යයක් සිදු වේ කාර්යයක් සිදු වේ කාර්යයක් සිදු වේ කාර්යයක් සිදු වේ හරි පුතාල දැන් ලස්සනට රූපයක් ඇඳලා රූපේ අඳින්න ඇඳලා මෙන්න මේ ලක්ෂ්‍ය බලය ප්‍රයෝගී ලක්ෂ්‍ය නිව්ටන් 100ක බලයක් යොදනවා අඳින්න මේ බලය ප්‍රයෝගී ලක්ෂ්‍ය කෙලින් තමයි මේ අපි දාල් තියෙන මෙතන මීටර 1යි මෙන්න මෙතන මේ කෙලින් මෙන්න මේ රූපේ ඇඳ ගන්න ලස්සනට දැන්ම ගණනය කිරීම මොකද කරන්නේ माशी सर मालिकेंग हरी करते रहने दे हैं अनिल नॉन हील लेने तो काटने दे कार्य प्रमाणीय सेवीम कार्य प्रमाणी सेवीम
කාර්ය ප්‍රමාණය සෙවීම හරි මෙන්න එන සමීකරණය ලස්සනට ලියාගමු කොටු කරන්න බලාගෙන ලියන්න කාර්ය සමානයි බලය වැඩි කිරීම බලයේ ඔයාලා පුළුවන් නම් මේක තිත්තියන් නැතුව දිකට ලියන්න අමතක වෙයි නම් බලයේ උපයෝගී ලක්ෂය චලනයේ වූ දුර කාර්ය සමානයි බලයේ උපයෝගී ලක්ෂය චලනයේ වූ දුර සමීකරණ විදිහට ලස්සනට කොට කරගන්න न्यूटन मीटर जूल सीया उत्तर හරි පොතේ දාන්න වැදගත් කියලා කාරණයක් පාඩම් වෙන කිලිමු වැදගත් කියලා දාන්න කාර්ය ප්‍රමාණයේ ගණනය කරන සම්මත ඒකකය ජූල් කියලා දාලා ජී අකුරක් දාන්න කැපිටල් ජූල් ජූල් වේ පොතේ මෙන්න ඊළඟට අපි එනවා වැදගත් අවස්ථාවකට අපි කාර්ය ප්‍රමාණය මේ කොටස මම ඉවර කරනවා කාර්ය ප්‍රමාණය පුතේ කාර්ය සමානයි බලය වැඩි කිරීම බලයේ උපයෝගී ලක්ෂයේ චලනීය වූ තුරණේ මේ සමීකරණය මගින් අපි තව සමීකරණ දෙකක් ගොඩනගා ගන්න. විභාගෙට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ අදාළ මොකක් හරි කාර්යයක් කරනකොට මෙච්චර කාර්ය ප්‍රමාණය මෙන්න මේ සඳහා යොදපු බලය මේක ගමන් කළ දුර හොයන්න කියලා. නැත්තම් මෙච්චර කාර්ය ප්‍රමාණය නිසා මේ වස්තුව මෙච්චර දුරක් චලනය වුණා අදාළ වස්තුව මත යොදපු බලය හොයන්න කියලා. එහෙනම් මේ කියන සමීකරණය මගින් තව සමීකරණ දෙකක් ව්‍යුත්පන්න කරගන්නවා. අපි බලමු බලය කියන එක උක්ත කරලා කාර්ය ආශ්‍රිත ගණනය කිරීම වලදී අපිට බලය හොයන්න ආවු බලය කියලා විවිධ අවස්ථා වලදී දෙනවා හැබැයි මේ අපි හොයන්න යන්නේ පුතේ මේ අපි හොයන්න යන්නේ කාර්ය ආශ්‍රිත ගණනය කිරීම වලින් බලය කියලා ආවු
මේ පැත්තේ බලයෙන් එන්න උත්තර ගන්නකොට මෙයා වැඩි කිරීමේ පදයක් අපි සමාන ලකුණින් එහා පැත්තට ගෙනියනවා කාර්ය තියෙනවා කාර්ය වැඩි කිරීමේ පදයක් සමාන ලකුණින් එහා පැත්තට ගෙනියනකොට ගණිත නීතිය අනුව එයා බෙදීමක් වෙනවා එහෙනම් බලයේ උපයෝගී ලක්ෂයේ චලනීය උද්දර කියලා තව අලුත් සමීකරණයක් ගොඩනගා ගන්න මෙන්න බලයේ වෙන සමීකරණි ලියලා කොටු කරගන්න ලියලා කොටු කරගන්න කාටාර ගැටලුවක් කියනනම් පොඩ්ඩක් අත උස්සන්න මං මයික් ඕෆ් කළේ ඔයාලගේ ශබ්දවත්ද වැඩි වුණොත් ක්ලාස් එකට ඩිස්ටර්බ් වෙනවා හරි ඔනේ ඊළඟ සමීකරණේ ඊළඟට අපිට එන්න පුළුවන් උදේ බලයේ උපයෝගී ලක්ෂයේ ජනනීය උදුර හොයන්න මෙයා උක්ත කළොත් අපිට වෙන්නේ බලයේ යහා පැත්තට පණයන් කියලා යහා පැත්තට දාන්න කාර්යය එහෙමම තියනවා බලයේ යහා පැත්තට දැම්මොත් වැඩි කිරීමේ පදයක් සමාන ලකුණෙන් යහා පැත්තට යනකොට බලය බවට පත් වෙනවා බෙදීමක් මෙන්න ඒ සමීකරණය. ඒකත් දීලා කොට. ඔන්න කාර්ය ආශ්‍රිත තියෙන සමීකරණ දෙක. හරි. මම දැන් ওই සමීකරණ දාලා ඔයාලට හදන්න ගණන් කීපයක් දෙනවා. ඔයාලා හදලා මට උත්තරේ දාන්නට ටක් ගාලා. හදන හදන ඉක්මන් උත්තර ටික දාන්න. දාන්න අනුමාත්‍රකව කාර්ය ආශ්‍රිත ගණනය කිරීම කාර්ය ආශ්‍රිත ගණනය කිරීම කාර්ය ආශ්‍රිත ගණනය කිරීම අංක 1 ලියන්න පළවෙනි ගාන පුතේ 7.5n 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 නිව්ටන් 7.5ක බලය 7.5n බලයක් යොදා එම බලයේ දිශාවට වස්තුවක් මීටර් 8ක් දුරට චලනය කරන විට මීටර් 8ක් දුරට චලනය කරන විට සිදු කෙරෙන කාර්ය ප්‍රමාණය
සිදු කෙරෙන කාර්ය ප්‍රමාණය ගණනය කරන්න. සිදු කෙරෙන කාර්ය ප්‍රමාණය ගණනය කරන්න. සිදු කෙරෙන කාර්ය ප්‍රමාණය ගණනය කරන්න. අන්න හරි. සමීකරණය දාලා ආදේශ කළ උත්තරයක් ගන්න පුතේ. कोहोस्टेकर मैसेज दान ने कोहोस्टेकर पावना दान बुते ඉෂාන් කියනවා නිව්ටන් මීටර 60යි දු. ඉෂාන්ගෙන් උත්තරයක් ආව නිව්ටන් මීටර 60යි දු. ඊළඟට සිනාදි කියනවා 60යි කියලා සිනාදි කියනවා 60යි කියලා මම විශ්වාස කරන අනිත් අයත් මේ උත්තරේ හදලා ඇති එහෙමනම් අපිට පුතේ කියන්නේ සමීකරණය ලිව්වා මේක සමීකරණයට ආදේශ කළා යොදන බලයේ නිව්ටන් 7.5යි සමාන ලකුණු ටික පිළිවෙලට ලස්සන දෙන්න ලියන්න මීටර රටක් දුර චලනය වුණාලු අපිට එතකොට 8.5 4ක් ඉතුරුයි 8.56යි 4යි 60 හරි 60යි කියන එනවා එතකොට දශම ස්ථාන එකක් තිබ්බා සාමාන්‍ය අපි 60 60න්නේ 60ක් වෙනවා නිව්ටන් මීටර නැත්තම් ජූල් දශම ස්ථානයක් තියදී වැඩි කිරීමකදී සාමාන්‍ය දශම ස්ථානය අයින් කරලා වැඩි කරලා අපි එක ස්ථානයක් නිසා එකක් තිබ්බොත් හරි පුතේ ගොඩක් අය විද්‍යාව පාඩම් වලදී දශම බෙදීම් වැඩි කිරීම් ඔය දශක මේ දේවල් පොඩ්ඩක් පටලවා ගන්නවා ඒ නිසා ගණන් වලදී ඔය දශම සංඛ්‍යා අඩු කිරීම් වැඩි කිරීම් බෙදීම් ඒ වගේ දේ පුතේ චුට්ටක් වැඩිපුර අවධානය යොමු කළ යුතුයි ඔන්න එහෙනම් උත්තරේ හරි මෙන්න දෙවනි ගාන දෙවනි ගාන ස්කන්ධයේ කිලෝ මෙහෙමද 8 kg 8 kg 8 kg ස්කන්ධයක් සහිත වස්තුවක් ස්කන්ධයක් සහිත වස්තුවක් ස්කන්ධයක් සහිත වස්තුවක් ස්කන්ධයක් සහිත වස්තුවක් පහයම් පහයම් උසකට පහයම් උසකට සිරස්වේස වීමේදී කෙරෙන කාර්ය සිරස්වේස වීමේදී කෙරෙන කාර්ය මීටර් 5ක් සිරස්ස උසකට එසවීමේදී කෙරෙන කාර්ය ගණනය කරන්න ගණනය කරන්න එතන වරහන් ඇතුලේ ලියන්න අපි කලින් පාඩමේදී කතා කළා ගුරුත්වය තොරණය සඳහ අගයක් g සමානයි 10යි ms න 2 කියලා. ඕක වරහන් ඇතුලේ තියාගන්න. g සමානයි 10යි ms න 2. ඔන්න ගන්න ආයෙ කියනවා 8 kg ස්කන්ධයක් සහිත වස්තුවක් 8 kg ස්කන්ධයක් සහිත වස්තුවක් මීටර් 5ක් උසකට
शिस्वीमेदीदन कार्य गणने शिस्वीमेदीदन कार्य गणने उत्तर चूल हारसी आयु विश्मि रविंदी किए मेसेज विस्मितर न्यूटन मीटर विस्मित अनीता है पुराना वीडियो गणी मम गान गान किलोग्राम अटक स्कंदे मेकदी मतक दियागान मेकदी मतक दियागान मतक दियागान दे अपट इस्कंदय मलिम पाठ कथा मे पाठ तोड़ा इस्कंदय सह बारकियाने देखा अब यह हाल बदल मुहासिन की उनका अन्ना जी माइक के गए को हासिन माइक के कौन करन उन्हें ना उन्हें ना उन करन बोल करने मुकदमे स्कंदे मुकदमे बर की अश्विनी वहीने नेट कौल मुखाने को आई माइक के कौन
හරි අපි පන්දුව වෙන කෙනෙකුට යොමු කරමුද පන්දුව වෙන කෙනෙකුට යොමු කරමුද රවිදි පොඩක් උන් කරන්නකෝ ආ කියන්නේ මේ ස්කන්ධයයි පටය අතර වෙනස अवसान पार संबंध චූටි ප්‍රශ්නයක් අහමු කාගෙන් ඉමාශිගෙන් ඉමාසි ඒ ප්‍රශ්නේ නෙවෙයි පොඩ මයික් එක ඔන් කරන්න ඔව් සර් ඔයාගේ බර කොච්චරයිද 40යි ඔයාගේ බර 40යි ටිකක් වැඩිපුර කන්න 10 වසර වෙලා කිලෝග්‍රෑම් 40ක් තියෙනවා කිලෝද කිලෝ නේද ඔයාගේ ටිකක් වැඩිපුර කන්න අපි කොහො නෑනේ අපි මහත කොල්ලෙක්ගෙන් පොඩ්ඩක් महात को वीडियो बड़ा दिल रुक्षी बड़कोचर आगे मतकने मतकने अंतिम बड़क इन की उत्तरे ඔයාලා මතක තියාගත්තා නම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් බල නිව්ටන් වලින් කියලා ඕක කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඕක කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් බල නිව්ටන්. එහෙනම් මං ඇහුවේ බල. හැබැයි මට ඔයාලා කිව්වේ ස්කන්ධය. ඇයි එහෙම ගුරුන්ට බොරු කියන්නේ? එහෙනම් ළමයි මං ඇහුවේ බල. ඔයාලා මට කිව්වේ ස්කන්ධය. ඇයි එහෙම නොමග යවන්නේ අපිව? ආ එහෙනම් මතක තියාගන්න පුතේ. හරිද? මෙහෙනම් මේ කිව්වේ උත්තරය 40යි කියලා කිව්වේ බර ඇත්තටම බර මම මේ කිලෝග්‍රෑම් කියලා දාගත්තේ. ඒගොල්ලෝ කිව්වේ 40යි කියලා නිකන්. කජු ඇට දන්නෙත් නැහැ, කොස් ඇට දන්නෙත් නැහැ 40යි කිව්වා. කවුද? ඉමාසි කිව්වේ. අර යාට ඇඩ් එකේ කියනවනේ. ඉමාසි දේටයි වෙන කිව්වා ඉමාසි ඩබල් වෙනවා. ඉමාසි ඩබල් කියලා කියන්නේ ඇඩ් එකක් කියන්නේ දන්නව ඇති නා මේ ඉමාසි ඩබල් වෙලා දන්නේ මොකුත් ඒක එකගෙන 40යි කිව්වා හැබැයි 40 එයා මං බර එයා නිව්ටන් 40ක් කියන කිව්වනම් බර ඒක නිව්ටන් වල ඉන්නේ එයාගේ ඇත්තටම බැලුවොත් කිලෝග්‍රෑම් අඩිය 4යි කිලෝග්‍රෑම් 4යි උපත් බර තාම තියෙන්නේ ඉමාසිගේ උපත් බර ඉමාසිගේ දිරුක්ෂිගේ කිලෝග්‍රෑම් 50යි ස්කන්ධය. හැබැයි බර ඇව්වාම බර ප්‍රකාශ කරන්න ඕනි. මේක වැඩි කරන්න බය නැතුව ගුරුත්වජිතරණයේ අගයෙන් ඒ කියන්නේ 10 g සමානයි 10යි හැමතිස්සෙම ගුරුත්වජිතරණයේ අගයේ 10යි. එහෙනම් 400යි නිව්ටන්. ඉමාසිගේ බර නිව්ටන් 400යි. දිරුක්ෂිගේ බර නිව්ටන් 500යි. නිව්ටන් 500යි පුතේ එහෙනම් ඔන්න ඔය විදිහට එහෙනම් ස්කන්ධය කියන්නේ
वस्तु पदार्थ प्रमाणी स्कंदे निर्वचने वस्तु पदार्थ प्रमाणी मेक मेका पदार्थ प्रमाण मुगे एट का पदार्थ मुगे रुदिर हंगे जलय तीन मुद्र तीन एवे द्रव पदार्थ इलाट आश्वास प्रश्वास जीव क्रियावल मेकुण वाते तीन वायु पदार्थ ओय पदार्थ वर्ग तुन जीविये ओय पदार्थ टीके एक मुगे अभी स्कंदे कि अन्य वस्तु गुरुत्वाकर्षण बल वस्तु बल अभी मतगति कंदे अनकोटे गुरुत्वाकर्षण बल अड़वन बर अड़वे गुरुत्वाकर्षण बल अड़वन बर अड़वे हंदते सामान्य पोलो मटम हाई हंदे पावे स्कंदे पदार्थ प्रमाणी विन सकने पदार्थ प्रमाणी विन सकने अडवे उदर अडवे इन सामतक विनस मतक त्याग अमतक कौतने बल के नोट मेकदाग अमतक विनाय मे उदी कार्य प्रमाण कार्य समान बलय बलय उपयोगी लक्ष्य बलय दंगे न्यूटन मीटर उत्तरे की बदले के घन विभाग तीन ले अर्धमाते संबंधी इन ली विभागे
මේ මාසේ වගේ වෙනකල් 10යි 5යි ඉන්න වෙනවා නේද මේ මාසේ මොකද 11යි අයිය දාක්කලා ටික උන් උන් පන්නන්න බෑ දුම්මල ගහලවත් දැන් මේයි වෙනකල් ආයි තියා ගන්න වෙනවා ඉතින් ඒ පන්තිය උන් ඉදිය ඔයාලට 11 පන්ති ඉන්න පුළුවන් මේ මාසේ වෙනකල් ආයි 10යි උගන්නනවා මං හිතන්නේ 20න් ටික ඔක්කොම පදන් වෙයි ඇයි දැන් ඔන්ලයින් හැමතැනම ඉගෙනගෙන ඉගෙනගෙන ඉස්කෝලේ ගිහිල්ලා තායි පුරුදු ගුරුවරු ටික ඔයාලට උගන්වන්න පටන් ගන්නවා කොච්චර වාසනාවක්ද නේද ඔයාලට යති වාසනාවක් නේද ආ හැබැයි ලබන අවුරුද්ද වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයේ පුතේ දෙසැම්බර් වෙනකොට ස්ථිර වශයෙන් ඔයාලට තියෙනවා එතන අපි අයිදනින් කොලේජ් එක හරහා පුතේ දෙසැම්බර් මාසයේ වෙනකොට 11යි දේවල් උගන්වන්න පටන් ගන්නවා පිළිවෙලට ක්‍රමානුකූලව ඒ නිසා අපිට හොඳට 11 වසරක ඉගෙන ගන්න පුළුවන් විද්‍යාවිෂය සම්බන්ධයෙන් ඔයාලා බය වෙන්න එපා මම 11 වසරේ පළවෙනි පාඩම ඉනම් ක්‍රමානුකූලව පුතේ පාඩම් ටික උගන්වගෙන යනවා ඒ අතර අපිට දැන් මේ පොඩි කාල සීමාවේ මේ වගේ අත්‍යවශ්‍ය පාඩම් ටිකක් අපි කරන්නේ ඊට පස්සේ 10යි මොකද පාඩම් 20ක් තියෙනවා මේ මාස දෙකකින් අපිට පාඩම් 20ක් ඉවර කරගන්න බැහැ ඒ නිසා 11 යන අතරතුර අපි 10 පාඩලු ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා අපේ කාලේ තියෙන නිසා ඒ නිසා සියලු දෙනා පුතේ පන්තියට සහභාගී වෙනකොට අඛණ්ඩව සහභාගී වෙන්න මොකද සතියක් මගහැරන තිතන්න අද ආපු නැති දරුවා ලබන සතිය එනකොට ඌට කාර්යය කිව්වහම ඌ කාර්යය දන්නේ ඌ කාර්යය ගණනය කරන්න දන්නේ නැහැ ඌට එපා වෙනවා ඔන්ලයින් ඈ මාවත් එපා වෙයි ඉතින් ඒ හින්දා අකණ්ඩ වෙන්න පන්තිය දැන් අලුත් පාඩමක් හින්දා මෙතන ඉන්න සියලු දෙනාට කිසි ගැටලුවක් නැහැ කාර්යය දන්නවා ගණනය කිරීම දන්නවා පොඩි අධ්‍යාපනයේ මතක තියාගන්න හැම සබ්ජෙක්ට් එකකම දුර්වලයෝ හැදෙන්නේ ඔය අකණ්ඩව සහභාගී නොවීම මතක තියාගන්න ඒ නිසා කම්මැලි වෙන්න එපා පුතේ මේ කාලේ කම්මැලි වුණා දැන් සමාජලාට ළමයි එළි වෙනකල් නිදිනවා අපේ අපි පන්තිවල ළමයිට කෝල් කරලා ඇහැරවන්නේ පුතේ හතර පන්තිවලට පුතේ මතක තියාගන්න කම්මැලි වෙන්න එපා මොකද ඔයාලත් කවදා හරි ආච්චිලා සීලා වෙනවන්නේ නේද අය කාලේ පුදියන්න හොඳද ඔයාලා දැන් ආච්චි සීයා වුණාට පස්සේ නේද ආච්චි කියාගෙන පොඩි යෝමි ඒ කාලේක හොඳට නිදියක් දැන් මේ කාලේ හොඳ ශක්තිය තියෙන කාලේ අපිට ඒ නිසා හොඳට පුතේ ජවයෙන් අපි වැඩ කරන්න ඕනේ නෙස්ට් මොල්ට් ඇඩ් එක මතකද ඔයාලට බලේ ජවයේ ශක්තිය නෙස්ට් මොල්ට් ඇඩ් එක තාලේ උදේම ආ බලේ ජවයේ ශක්තිය ලැබෙනවා කිරිවිදුරක් බීලා පටන් ගන්න හරිද බිව්වහම ඈ ආ මතක තියාගන්න අපේ විද්‍යාවේ වචන වලින් හොරකම් කරගෙන ඇඩ් එක හැදුවට ඒවැ කිසි පෝෂණයක් බලයක් ජවය ශක්තිය ලැබින්නේ නැහැ පට නිදිමතක් එනවා නෙස්ට් මොල්ට් දීපු ගම කිරි ඈ නෙස්ට් මොල්ට් ඉදරනේ කිරි දීපුවා නිදිමතක් එනවා පිළිකාකාරක ටික ඇඟට එනවා වයස යන්නත් නැතුව අපිට ලෙඩ රෝග බෝ වෙනවා ඒ නිසා ඒව බොන්නේ නැපා හරිනේ පුතේ අපිට වෙලාව නැහැ ඔයගෙන විද්‍යාවක් කොහොම පැහැදිලි කරලා දෙන්න පැයකමාරයි තියෙන්නේ හරි අපි එනවා ඊළඟ ගානට ඊළඟ ගාන හරියටම හදන්න ඕනි මෙතන ඉන්න හැමෝම තේකුඩු පැකට්ටුවක ස්කන්ධය තේකුඩු පැකට්ටුවක ස්කන්ධය තේකුඩු පැකට්ටුවක ස්කන්ධය ග්‍රෑම් 200 කි ග්‍රෑම් 200 කි තේකුඩු පැකට්ටුවක ස්කන්ධය ග්‍රෑම් 200 කි මෙය මීටර් 2.5ක් මෙය මීටර් 2.5ක් ඉහළට එසවීමේදී මෙය මීටර් 2.5ක් ඉහළට එසවීමේදී කෙරෙන කාර්ය සොයන්න කෙරෙන කාර්ය සොයන්න කෙරෙන කාර්ය සොයන්න කිරෙන කාර්ය සොයන්න ආයි ගාන කියන්නලු තේකුඩු පැකට්ටුවක ස්කන්ධයේ ග්‍රෑම් 100ක් නෙවෙයි 200ක් 200 කි මෙය මීටර් 2.5 කියලා දැසවීමේදී කිරෙන කාර්ය ප්‍රමාණය සොයන්න සමීකරණ ලියලා ආදේශ කළ උත්තරයක් ගන්න ඉක්මනට මට උත්තරේ වන්ද
सीना अधिकी ना न्यूटन मीटर पढ़ाई लो पालम पढ़ा सीना दिए का कथा कर ला सीना दी पढ़ा माइक के कौन करने को उतार कोई तो काम है सीना दी है ना तो नुआर इसको ले पहले बता गी को इतनी आई माइक को इसको ले पहले एंटनी हाँ माटा किया ने वो यहाँ के बारे कुछ रही थे हाथरी है इसे कौन हाथरी आते ताम उपाद बरे दीने बारे ऐहू को था कुते न्यूटन दहाइंग में दिवे ना माँ स्कंदे ऐहू को किलोग्राम मलिन हरी और ना गाना हाथे ना माँ बलागम्मो गाना हाथे ना बलागम्मो विस्मिक ये ना न्यूटन मीटर एक ऐसी विस्पाहा ही तो विस्मिक कोई तो काम कुते हंगुरान करती है हंगुरान करती स्कूली विक्टोरिया अबे क्लास से कर जो इन्हें ला कुछ रखा दे मास्टर देगा हाँ है ना वैद्य पुरवा मिन्नो ना कौन दे मिन्ना कुते आप ये ना कहाँ नटा समीकरण नहीं हुआ समीकरण नहीं हुआ एक रुपए का तुए स्कंदे देनवा ग्राम देसीया किया ला ग्राम देसीया मेकअप मीटर दिखाई दसम पाक पुस्तकट है अभी क्या ने मेकअप मीटर दिखाई दसम पाक उड़ाकर दाना एविला विधि केरने कार्य प्रमाणे अपने देनवा कुते ग्राम मलिंतियां द बै मेकअप ग्राम मलिंतियां द बै अपने सीता देनवा किलो मेकअप न्यूटन कराने ना ग्राम मा गया अभी इससे ना किलोग्राम करने वाला बैडी करने वाला दहाई में ना ग्राम न्यूटन करने विधि है ग्राम मागे आप न्यूटन कराने किलोग्राम कर न्यूटन मीटर नतन जूल न्यूटन मीटर नतन जूल गाना दागंड
හරි පුතේ මේ පොඩි වෙලාවක් මයික් එක මියුට් වෙලා තිබුණා එතකොට මෙතන උත්තරේ හරිනේ මේක ප්‍රශ්නයක් නෑ මේක හදාගන්න අපි එමු ඊළඟ ගානට ඊළඟ ගානට එනවා හරියටම හදන්න හැමෝම මිනිස්සුකගේ ස්කන්ධය මිනිස්සුකගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 65කි මිනිස්සුකගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 65කි किलोग्राम 65 की ओहो मीटर 6 ඔහු මීටර් 6ක් උසකට නැගීමේදී කරන කාර්යය උසකට නැගීමේදී කරන කාර්යය මොකක්ද හසිනි පොඩි අයගෙන් වැඩ ගන්න किरण कार्य गणने करने हाँ उत्तर या कभी लती है ना हाँ दें उत्तर इन वह मोगे में उत्तर इन वह मोगे में नित्मी तुंदास नमस्या जो सिनादित तुंदास नमस्या ही दें होता ही लमाई अभी बालमु कुते उत्तर है මේකත් ස්කන්ධයක් තියෙන්නේ කිලෝග්‍රෑම් 65යි කියලා බලයක් කරන 10කින් වැඩි කරනවා දුර මීටර් 6යි නු මෙන්න එහෙනම් උත්තරයක් එනවා 650 වැඩි කිරීම 6 අයන බිඳුවයි අයන පාත්‍යයි අක්ෂරයකට 739යි ජූල් කියලා උත්තරයක් එනවා මෙන්න හරි මෙන්න මේ ගාන හැදුවොත් තමයි අපි පොරවල් කියලා කියන්නේ මේ දින ගාන අවසාන ගාන කාර්ය සම්බන්ධයෙන් මේක හදන්න ඕනි මේ ගාන හරියට හදලා ලබන මාසේ ඩේටා කාඩ් එක මං ගානේ හැබැයි ඉස්සෙල්ලාම හදලා ඉවර කෙනාට ඉස්සෙල්ලාම හදලා ඉවර කෙනාට දෙන්නෙක් හැර මොකද දෙන්නෙක් මගෙන් මේ පාඩම කලින් ඉගෙන ගත්තා ඒ දෙන්න හැර හදලා ඉවර ණයට ලබන මාසෙ පුරාවට ඩේටා කාඩ් එක මං ගානේ ඉස්සෙල්ලාම ඉවර කෙනාට හරි බලමු ගාන මෙන්න ගාන පුතේ ලියා ගන්න කිලෝග්‍රෑම් किलोग्राम किलोग्राम क्या सिंगल इलियन किलोग्राम क्या सिंगल इलियन किलोग्राम एम्मा पुरातन एम स्कंदया किलोग्राम एम स्कंदया किलोग्राम एम स्कंदया मीटर क्या सिंगल इलियन मीटर एच උසකට එසවීමේදී කිරණ කාර්ය උසකට එසවීමේදී කිරණ කාර්ය ගණනය කරන්න උසකට එසවීමේදී කිරණ කාර්ය ගණනය කරන්න මනහන් වස්සලා ගන්න g සමානයි 10යි ms වෙන 2 කියලා 10යි ms වෙන 2
එක්කෙනෙක්ගෙන් උත්තරය ආවා මම උත්තර එන පිළිවෙලට ලියා ගන්නවා හදලා බලලා හරි එක්කෙනාට ප්‍රසෙන්ට් එක දෙනවා දෙන්නේ කින් උත්තරේ ආවා කාගේ උත්තරේ හරියට දන්නේ නැහැ තව එක්කෙනෙක්ගෙන් ආවා තව එක්කෙනෙක්ගෙන් ආවා හරි ආ දැන් ඇති එවන්න ඕනේ නෑ දැන් උත්තර මෙහෙමයි තමයි ඔයාලා දන්නවා මේ මට නම මතක නෑ මේ කතාවේ කවුද කියලා ලෝකේ ලොකුම පරාජිතයා ගැන විස්තර දන්නවනේ ඔබ ලොකුම පරාජිතයා පරාජිතය උනේ සිටින් මං කියන්නේ දැන් මීටර 10000 තරගයේ දුවන්න ගිහිල්ලා මීටර 10000 තරගයේ දුවන්න ගිහිල්ලා රවුන්ඩ් එකට බැහැලා කොහම හරි මීටර 10000 තරගයේ පුතේ පළවෙනියා දෙවෙනියා ජයග්‍රහණ ඉවර කළා අන්තිමට මේ යන කෙනාට වැඩක් නැහැ හැබැයි ඒ මේ කෙනා දුවන්න පටන් ගත්තා මං ඊළඟ දවසේ නම හොයලා කියන්නම් දුවන්න පටන් ගත්තා මිනිස්සු ග්‍රවුන්ඩ් එක වඩේට වූ තියන්න පටන් ගත්තා මීටර 10000 මොකද අන්තිමට දුවලා කියලා හැබැයි මෙයා තරගය අවසන් කරනවා තරගය අවසන් කළාට පස්සේ මෙයා ගිනස් වාර්තා පත්‍රයට එකතු වෙනවා ලොකම පරාජිතයා විදිහට ඉතින් අපි මේ ගාන හදන එක මම කියන්නේ මේ සමහර අය පළවෙනියා දෙවෙනියා මම එළනවා කියනකොට ආන්සර් එන්නේ නැහැ අපිට මේක වැදගත් වෙන්නේ මේ දැන්ට නෙවෙයි ඉස්සරහට හරිද ආ මෙන්න අපි බලමු ඉස්සෙල්ලා ආන්සර් ටික ගාන හදලා ආන්සර් ටික මම කියනනම් ඒ ඔප්පු පිළිවෙලට මෙන්න සමීකරණයේ කාර්ය සමානයි බලය වැඩි කිරීම බලය ප්‍රයෝගී ලක්ෂය දානියෝ දොර මේක දෙනා පුතේ ස්කන්ධයක් දෙන්නේ මේක දෙන්නේ ස්කන්ධයක් ස්කන්ධය මොකද්ද m mkg ස්කන්ධය හැබැයි අපිට මේකේ මීටර් h කියලා දෙනවා උස මීටර් h එහෙනම් මේක අපිට කිලෝග්‍රෑම් තියාගන්න බෑනේ ළමයි මොකක් කරන්න ඕනද න්ියුටන් කරන්න ඕනේ m කියන ඉලක්කමක් තිබුණා නම් ඇත්තටම මේක කිලෝග්‍රෑම් අගයක් අපිට මේක මොකක් කරන්න ඕනිද මේක න්ියුටන් කරන්න ඕනි එහෙනම් m කියන එකના 10 න් වැඩි කළොත් ප්‍රශ්නයක් නෑ අපිට න්ියුටන් වලින් උත්තරයක් ලැබෙනවා h කියන එකના මීටර එහෙනම් මේ m 10 න් වැඩි වෙනකොට 10යි m h 10යි mh මේ 10 න් වැඩි වෙනවා 10යි m මේ h කින් වැඩි වෙනකොට h වෙනවා nm කියලා උත්තරයක් නැත්නම් අපට ලැබෙනවා ජූල් කියලා උත්තරයක් එහෙනම් 10යි mh තමයි උත්තරය ඉස්සෙල්ලා මේ වන්නේ අපට හැබැයි වීඩියෝ ඔන් කළොත් විතරයි මොකද දන්නවද 10යි පන්ති ළමයි දන්නේ නැහැ නේද කරන මොනවද දන්නේ නැහැ නේ එහෙනම් වීඩියෝ ඔන් කළොත් තමයි මම ටැග් දෙන්නේ සිනාදි අපි අර කලින් කතා කරේ නුවර එක්කෙනා අපේ කොසිනාදි මූණ වෙනුවත් ලබන මාසෙට ඩේටා දෙනවා ලබන සතියේ ක්ලාස් එකේදීම දෙනවා ඕ ඔන් කරන්න ඊළඟට දෙවණියට අපට එවනවා ඩේටා නෑ දෙවණියට එහෙම හරි උත්තරේ වෙනවා ඉමාෂි අර දැන් පොඩට හරි ඩබල් උනේ ආන් එයා ඉමාෂි ආ ඉමාෂි ඉන්නවා පේන්නේ ඉමාෂි පේන්නේ ඉන්නවා ඊළඟට උත්තරේ වෙනවා තුන්වෙනියට විෂ්මි හංගුරන්කෙත විෂ්මි
ඊළඟට අපට උත්තරේ වෙනවා පරකටුව හෂිමි අපට උත්තරේ වෙනවා ඔන්න හතර දෙනාගේ මල් යකට තව උත්තර ආව මම ඊට පස්සේ මල් ඉවෙන්නේ ඒ උත්තර ඔක්කොම ඉවරදී ඒ කියන්නේ ගණන් ටික හරියට අහගෙන ඉඳලා තියෙනවා ඒ කියන්නේ දක්ෂයෝ කෝ නැත්නම් අපිට ඕන නැද්ද ඩේටා පළවෙනියට ඇසිනාදී ඕනි නම් ඔන් කරන්න වෙනවා අපි දන්නේ නැහැ 10 පන්ති ළමයිති කියලා නේද සිනාදී හරි වීඩියෝ ඔන් කරන්නේ හරි පුතේ එහෙමනම් ඔන්න කාර්ය සම්බන්ධ ගණනය කිරීම ඔයගේ ගණනය කිරීම අපිට ලැබෙන්න පුළුවන් තව ගණනය කිරීම නම් ගොඩක් හදන්න ඕනේ මොකද බලය උත්තර කරලා හදන ඒවා ඊළඟට මීටර නැත්තම් අපි කියන්නේ දුර උක්ත කරලා හදන එක නම් ඔයගේ ගණන් ටිකක් අපි හදන්න ඕනි. දාන්න මාතෘකාව ශක්තිය කියලා. ශක්තිය. ශක්තිය. හරි. පොත වහලා තියන්න පැත්තකින්. ශක්තිය ඊළඟ දවසේ කතා කරමු. ඔන් කරන්න මයික් එක හෂිනි ඉස්සෙල්ලා. පොඩි හෝම්වර්ක් එකක් තියනවා ගන්න. සක්‍රීයතා ශ්‍රේණිය කියන්න පුතේ පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සින්ක් අයන් ටින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර් මර්කරි සිල්වර් ප්ලැටිනම් ගෝල්ඩ් හරි මූලද්‍රව්‍ය 20 කියන්න hydrogen helium lithium beryllium boron carbon nitrogen oxygen fluorine neon sodium magnesium aluminum silicon phosphorus sulfur chlorine argon potassium calcium scandium titanium vanadium chromium manganese iron cobalt nickel copper zinc 20ට 30ක් පාඩම් කරලා නේද හරි very good විෂ්මි විෂ්මි මූලද්‍රව්‍ය 20 කියන්න පුතේ හයිඩ්‍රජන් හීලියම් මිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් ආර්ගන් පොටෑසියම් කැල්සියම් ඕ ඕ ඕ පළවෙනි 10 පිළිවෙල හරි ලබන සතිය මට පාඩම් දෙන්න ඕනේ ඉතුරු 10ත් එක්ක 20ම පුතා සක්‍රීයතා ශ්‍රේණිය පාඩම් කළාද නෑ සර් සක්‍රීයතා ශ්‍රේණියක් තියෙනවා 16 වෙනි පාඩමේ පාඩම් කරගන්න ඕනි. හරිද? ආ. ඊළඟට රවින්දි. උදේ මයික් එක ඔන් කළාම ආයේ ඔෆ් කරගන්න එපා. ඒක ඔන් කරන්න බෑ මට. බලන්න එකපාරක් උත්සාහ කරන්න තව රවින්දි. හරි සර්. කියන්න මූලද්‍රව්‍ය ටික ඉස්සෙල්ලා. hydrogen helium lithium beryllium boron carbon nitrogen oxygen fluorine neon sodium magnesium aluminum silicon phosphorus phosphorus sulfur potassium sulfur chlorine hydrogen hydrogen helium lithium beryllium boron carbon nitrogen oxygen fluorine neon sodium magnesium aluminum silicon phosphorus sulfur chlorine argon potassium calcium sakrita shreniya potassium sodium calcium magnesium aluminum zinc iron tin lead hydrogen copper mercury silver platinum gold හරි very good ඊළඟට හිමාශි පුතේ මූලද්‍රව්‍ය ටික
Hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. Sakriyata shreni potassium, sodium, calcium, magnesium, aluminium, zinc, iron, tin, lead, hydrogen, copper, mercury, platinum, silver, gold. වැඩිපුර කියන්න යන්න එපා හරි පුතේ වෙරි ගුඩ් ඊළඟට සිතුම් කියනවා නම් වීඩියෝ කොන් කරන්න ඕනි නැත්තම් පාඩම් දීලා වැඩක් නැහැ සිතුම් පාඩම් නම් කැමති නම් වීඩියෝ කොන් කරලා ආන්සර් එකක් දෙන්න පුළුවන් නැහැ විදුෂිකා को पाड़ा बारे वीडियो कंप्यूटर वीडियो कंप्यूटर अहने उत्तर පොතේ මම 11 වසර පටන් ගන්න ඕනි දැන් වෙලාව හරි අතහමාරට අද දවසේ කතා කරපු දේවල් සමීකරණ තුන හොදට මතක තියාගන්න තමන්ගේ අඩුපාඩු තියෙනව හදාගන්න 11 වසරේදී ඔයාලා යනකොට අනිවාර්යයෙන් මේ 10 අත්‍යවශ්‍ය ටික ඔයාලගේ මොලේට දාලා තමයි ඔයාලා 11ට යවන්නේ ඒ නිසා 11 ඉඳන් අපිට ක්‍රමානුකූල රටාවකට යන්න පුළුවන් ඒ නිසා විශ්වාසී පැඩරික් කර ගන්න එහෙනම් හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි සුබ දවසක් වේවා